මර කණ්ඩායම් වෙන්න පුළුවන් පාතාල වෙන්න පුළුවන් ඒව ඇති වෙලා මාස 3ක් නැත්නම් වැඩිමනොත් මාස 6ක් ඊට වැඩි කාලයක් ඒව පවතිනවා නම් ස්ථිර වශයෙන් මෙතන දේශපාලන නායකත්වයයි පොලිසිය ඉහළ නිල නිලධාරීන්ගේ සහභාගීත්වයයි සහයෝගයයි තියෙනවා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් ජාතික විදියට භාවිතා කිරීම මිසක් උපාය මාර්ගික ස්ථාන විදේශිකයන්ට පාලනය කිරීමට බාර දීම නෙවෙයි සුරංගනා කතා ජනතාවට කියන්න පුළුවන් අනේ අහිංසක ජනතාවත් මේ සුරංගනා කතා අහන් ඉඳලා අපිත් හිතුවා මේ පුම්බන චරිතේ පුම්බලා 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 උඩෑරියම හරි කියලා අන්තිමට එයා අපිට කිලෝල දැම්මා එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයත් අද අවලංගු වෙච්ච පක්ෂ දෙකක් වෙලා තියෙනවා වගේම ඔවුන්ගේ අභ්‍යන්තර අර්බුදය තුළ මං හිතන්නේ රටක් කැටියට කිසිදු බලපෑමක් ඇති නොවන තීරණයක් ජනතාව ගත යුතුයි බොහෝ අය හිතනවා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ පමණයි අර්බුද තියෙන්නේ නමුත් අද බැලුවොත් එක්සත් ජාතික පක්ෂයට වඩා බරපතල අර්බුදයක් තියෙන්නේ ආණ්ඩුව තුළ පක්ෂ හදුවොත් පාරක් පාරක් ගානේ ඇවිදිනවා කිව්වනම් මදයි එදා කිව්වේ ඒකාධිපති පාලනේ නැවත මේ රටට එන්න ඉඩ තියන්නේ නැහැ කියලා පොම්බෝරියව. ඒවා අපිට අමතක නැහැ. අමතක උනා වගේ ඉන්නවා. එකම පාර්ශවයේ කණ්ඩායම් මනාප බලුපොරේට ඉතිහාසයේ වගේම දැන් වැටිලා තියෙනවා. දැන් අපිට වේදිකාවලින් නරි හඬ ඇහෙනවා. එඳ අපිට හිතනවා ජනතාව ඉදින් මේ ජාතියේ සත්තුන්ට ඡන්දේ දෙනවා නම් පාර්ලිමේන්තුවේ දැන් වෙන භෝජනාගාරයක් හදන්න ඕනේ මේ සත්තු සඳහා. මොකද දැන් සීනි යට ගැලවල කියන්නේ? ගණ්ඩ යට ගැලවල වදින ටික් 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 ගාලා. ගෙල්චිය. ටගේල්. ටගේල්. මොකද වෙලාදී? සීනුවේ ටකේ රනිල් වික්‍රමසිංහ මහත්තය අම්ලු කුමාරගේ ටකේ ගලවන් ගිහිල්ලා දැන් ගහනවා ගහනවා වදින්නේ මේක දිහා බලාගෙන සති ප්‍රේමදාස මහත්තය විනෝද වෙනවා මනාපයට පොර කනවා උරුට්ටුව දන්නවා හැමගේ හරි හරියට කැරට්ටුව පස්වෙනිදාට පර දිනවා පොහොට්ටුව හොඳම කණ්ඩායම පොහොට්ටුවේ කණ්ඩායම ඒ පොහොට්ටුවේ කණ්ඩායමේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියන පණිවිඩය අපි විශේෂයෙන්ම තමුන්නාන්සල සීළු දෙනාට දෙනවා පැතිවර්ණ කාලය පරිසරය තුල දැවැන්ත විනාශයක් සිද්ධ වෙනවා ඒ නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මා බලාපොරොත්තු වෙනවා ජනතාව මට ලබා දෙන සෑම මනාපයක් වෙනුවෙන්ම එක් පැලයක් ගානේ පරිසරයට එකතු කරන්න